තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස වායමේ වේත පුරිසෝ යාව අත්තස්ස නිප්පදා අද මේ උදෑසන උතුම් වූ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමන්ගේ ජීවිත යහපත්ව සුවපත්ව ගත කර ගැනීම සඳහා උපදෙස් අවවාද ලබන පූජනීය පින්වන්ත වේලාවක් තමයි මේ වේලාව. හරදර බාධක, චිත්ත පීඩා, වේදනා, විවිධාකාර මානසික ගැටලු, විවිධාකාර අසහනකාරී තත්ත්ව මේ හැම දෙයක්ම ඊයේ දවසේ ඔබට මට තිබුණා වෙන්න පුළුවන්. ඔබම පහු කළේ ඊයේ පෙරේදා පහුගිය මාසයේ සතිය සමහරට බොහොම වේදනාකාරී අමාරු අපහසු කාලයක් වෙන්න පුළුවන්. නමුත් අද දවස අලුතෙන් හිතන්න, අද දවස අලුතෙන් පටන් ගන්න, අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න, අතීතයෙන් ගත යුතු දේවල් අරන් අලුත් ජීවිතයකට යන්න අද දවස උදෑසනම හිතේ අදහසක් ඇති කරගන්න. ජීවිතය ධර්මානුකූලව ආගමානුකූලව පවත්වා ගැනීම ඔබට අන් අයටත් වඩා ඔබට ඔබේ ජීවිතය වඩා සුවපත්ව ලස්සන කදිම තැනක් බවට පත් කරගන්න හුඟක් උපකාර වෙනවා. බෞද්ධයෝ කියන අපි කණ්ඩායම හුඟක් විට ඍණාත්මක ආකල්පවලට බර වෙලාද කියලා අපිටම හිතන්න හුඟක් දේවල් අපේ සමාජයේ ඇතුළෙම තියෙනවා. එනිසාම සමහර උදවිය හිතනවා, කල්පනා කරනවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වගේ ලෝකයේ පවතින ඇත්තම ලක්ෂණ පිළිබඳව අපි කතා කරන නිසා මේ ධර්මයේ නිසාමද මිනිස්සු සිංහල බෞද්ධයෝ පසුබැස්සේ කියලා හැඟීමකුත් සමහර අයගේ කල්පනාවේ තියෙනවා. ඒක හරි කල්පනාවක් නෙමෙයි, ඒක වැරදි කල්පනාවක්. ලෞතර බුදුරජාණන් වහන්සේගේ දහමේ ඔබ අහලා ඇති, අපි බෝධිසත්ව කෙනෙක් හැදෙන්න එන ගමන් මගේදී එක පාරමිතාවක්ම තියෙනවා, විරිය පාරමිතාව කියලා, අදිෂ්ඨාන පාරමිතාව කියලා. ඒ පාරමිතා වලින්ම කියවෙන්නේ හැබැයි බුදු කෙනෙක් නිර්මාණය වෙන්න යන ගමනට, හැබැයි බෝධිසත්ව කෙනෙක් නිර්මාණය වෙන්න යන ගමනට උත්සාහය, අදිෂ්ඨානය, කැපවීම අත්‍යවශ්‍ය කාරණා කියන එක. ඔබ අහලා ඇති බෝධිසත්වයන් වහන්සේ සමතින් සප් පාරමිතා ධර්ම සම්පූර්ණ කරලා, නැත්නම් දස පාරමිතාව, උපපාරමිතා, පරමත්ත පාරමිතා විදිහට සම්පූර්ණ කරලා ජීවිතේ ජය අරගෙන සියලු දේවල් පුරුදු පුහුණු වෙලා ආවත්, අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලත් ආපහු සැරයක් ගයාවේ බෝමැඩට ගිහිල්ලා උන්වහන්සේ වැඩ හිටියේ, මම ඇට මස් ලේ නහර වියලිලා ගියත් බුදු වෙලා මිස මෙතනින් නැගිටින්නේ නැහැයි කියන තිර අදිෂ්ඨානයත් එක්ක. ඒ ගත්ත අදිෂ්ඨානය කුමන කාරණාවක් මතවත් පාවා නොදී ඒ අදිෂ්ඨානය තමන්ගේ හිතේම තියාගෙන තමයි උන්වහන්සේලා මේ ගමන ආවේ. එනිසා බෞද්ධයා තරම් අදිෂ්ඨානයෙන්, උත්සාහයෙන්, කැපවීමෙන් ගමනක් යන්න අනුශාසනා ලබන පුද්ගලයෙක් තවත් නැති තරම්. අපි පසුකාලීනව අපේ අදහස් වරද්දාගෙන දෝ කියලා හිතුණත් අපේ බුදු සමය දිහා බැලුවාම, බෝධිසත්ව චරියාව දිහා බැලුවාම අදිෂ්ඨානයේ කැපවීම, උත්සාහය වගේ දේවල් ඉතාම ඉහළින් තියෙන ලක්ෂණ. එනිසා පින්වතුනි, මම මේ උදෑසන සිහිපත් කරන්න කැමති සිංහල වේවා, දෙමළ වේවා, ඉස්ලාම් වේවා, අපි කවුරු වුණත්
උත්සාහයෙන් අදිෂ්ඨානයෙන් කැපවීමෙන් ගමනක් යන එක බුදු සමය තුළ නරකක් විදිහට දකින්නේ නැහැ. අවශ්‍ය උත්සාහයන් වර්ග කරනකොටත් ඉපදිච්ච නැති උපදවා ගන්න බැරි සක්්‍යතා හැකියා කුසලතා වර්ධනය කරගන්න උත්සාහ කරන එක, ඉපදිච්ච අකුසල් යටපත් කරන්න උත්සාහ කරන එක, ඒකත් හොඳ උත්සාහයන් විදිහට අපි අපේ ධර්මයේ තුල සිහි කරනවා. එනිසා තවත් කෙනෙක් පෙළන්න උත්සාහ කරන්න එපා කියලා කිව්වට තමන්ගේ ජීවිතය බෝධිසත්ව කෙනෙක් විදිහට හරි පසේබුදු හාමුදුරු නමක් විදිහට හරි මහරහත් බෝධියකින් හරි සැනසෙන යන ගමනට උත්සාහ කරන්න එපා කියලා බුද්ධ දේශනාව තුල කොහෙවත් නැහැ. එනිසා ඒ ගමන හුඟක් ඈත තියෙනවා කියලා හිතනවා නම් එදිනෙදා යහපත් කෙනෙක් වෙන්න හොඳ ජීවිතයක් පවත්වාගෙන යන්න උත්සාහ කරන එක බෞද්ධයන්ට උචිතම දෙයක් මිස අනුචිත නැහැ. එනිසා මේ උදෑසන අවදි වෙන්න, උදෑසනින් වැඩ පටන් ගන්න, උදෑසන ඉඳලම මහන්සි වෙන්න ගැටලුවක්ම නැහැ. ඔබ දැකලා ඇති බෝසත් පිළිම නෙලන තැන්වල අතීත කලාකරුවත් එහෙමයි, වර්තමාන කලාකරුවත් එහෙමයි, බෝසත් පිළිම නිර්මාණය කරන තැන්වල ඒ බෝසත් පිළිම හොයාගන්න තියෙන එක ලක්ෂණයක් තමයි නළල හරියේ තියෙනවා බුදු පිළිම වහන්සේ නමකගේ ඡායාරූපයක් නැත්නම් මූර්තියක්. එනිසා එයින් අඟවන්න උත්සාහ කරනවායි කියලා ඇතැම් අය කියනවා. මේ බෝසත් කෙනෙක් බුදු පදවිය ලබනතුරු එය හිසේ තදම ආකල්පයක් විදියට තබාගෙන ක්‍රියාත්මක වෙන බව. එනිසා බෝධිසත්වයන් වහන්සේ නමක් පිළිබඳව, බුදුරජාණන් වහන්සේ නමක් පිළිබඳව හිතන ඔබට මට උත්සාහය කැපවීම අත්‍යවශ්‍යයි. ඔබ බලන්න සැරියුත් මුගලන් වගේ මහරහත් චරිත දිහා, ඒ ඇත්තෝ සෑහෙන කාලෙකට පෙර තමයි මම මේ ගමනේ යනවයි කියලා තීන්දු කළේ. කවදාකවත් ඒක නතර කළේ නැහැ. දිගටම ඒ ගමන ගියා. ඔබ බලන්න අපේ බුදු සමයේ ඉන්න උත්පලවන්නා වැනි තෙරණින් වහන්සේලාගේ කතා පුවත් ඈත සංසාරේදී මෙහෙණින් වහන්සේලාගේ ක්‍රියාපටිපාටියක් බලලා වෙන බුදුහාමුදුරුව කෙනෙක්ගේ සමයේදී ලැබූ අදිෂ්ඨානයක් තමයි සඵල කරගන්නේ ගෞතම බුද්ධ රාජ්‍යයේදී. එනිසා බෞද්ධයා අපි ඔබ අපි කවුරුත් අපේ හැඟීම් වෙනස් කරගත යුතු වෙනවා. විශේෂයෙන් අපිට පාරමිතා කීපයක්ම තියෙනවා අදිෂ්ඨානයේ උත්සාහය පිළිබඳව. සම්මා කම්මන්ත කියලා, සම්මා වායාම කියලා, සම්මා ආජීව කියලා අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කාරණා ගානක් තියෙනවා. එනිසා ඔබ අප සිහියට ගන්න ඕන කාරණාවක්. අද අපි අපේ උත්සාහය කොහෙද ඈතක තනි කරලා, අපි අපේ වෑයම ඈතක තියලා, අපි අපේ හරපද්ධති විනාශ කරගෙන එකතැන් වෙන්න යනවදෝ කියලා අපිට කල්පනා කරන්න වෙනවා. අපි ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට අපේ රටක් ගොඩනගා ගන්න, අපේ පරිසරයක් ගොඩනගා ගන්න, අපේ ගමක් ගොඩනගා ගන්න වුණත් අපේ උත්සාහය හුඟක් වැදගත්. අපි ගොඩාක් ආයතනවලට වගකිය යුත්තන්ට බැනිමින් බනිමින් කතා කරමින් ඉන්න හුඟක් අවස්ථාවල අපි 50ක් උත්සාහ කළොත් ඒ බනින, ඒ කන්නලව් කරන, ඒ පීඩාකාරී දෙයින් අපට අතමිදෙන්න පුළුවන් අපි 50 දෙනෙක් එකතු වුණොත් වෑයමින්. එනිසා අපිට වෑයමින් කරගත ඇති හුඟක් දේවල් මේ වටපිටාවේ තියෙනවා. ඒ වගේම අපිට උත්සාහයෙන් කරගත හැකි හුඟක් දේවල් මේ පරිසරයේ තියෙනවා. ඒ වගේම අපේ කාලය අපතේ නොයවා කාල කළමනාකරණය කරගෙන කරගත හැකි හුඟක් දේවල් මේ වටපිටාවේ තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ අපේ හැම හාමුදුරුවෝ නමක් වගේම හැම දේශනාවකදීම වගේ ඔබට මතක් කරලා දෙනවා. අපේ බුදුරජාණන් වහන්සේට දෛනික කාලසටහනක් තිබුණා. අපේ බුදුරජාණන් වහන්සේට දෛනික වැඩපිළිවෙලක් තිබුණා. අපේ බුදුරජාණන් වහන්සේට දෛනික අරමුණක් තිබුණා. අපේ බුදුරජාණන් වහන්සේට ඒ වැඩපිළිවෙලත් එක්ක ජීවිතේ විවේකයට වඩා හුඟක් වැඩ ගොඩක් කරන්න යෙදිලා තිබුණා. හැබැයි උන්වහන්සේ අවුරුදු 80 දක්වාම, අවුරුදු 60 දී නෙමෙයි, අවුරුදු 80 දක්වාම පිරිනිවන් පාන අවසන් මොහොතේදීත් උන්වහන්සේගේ හැටියට උන්වහන්සේ
දේශනාව කියන කාර්ය සිද්ධ කළා. එනිසා බෞද්ධයෝ අවුරුදු 60 දිවත් වැඩ නතර කරන්න ඕනේ පිරිසක් නෙමෙයි. බෞද්ධයෝ අවුරුදු 80 වෙනකන් හරි අපි පරමාදර්ශී අපේ චරිතය අපේ බුදුරජාණන් වහන්සේ නම් අපි වැඩ කිරීමට අදිෂ්ඨාන කිරීම නරකක් නෑ. භාවනාව කියන එක අපි අද සම්පූර්ණයෙන්ම එකතැන් වෙන එක්තැන් වෙලාම කරන ශරීරය හොල්ලන් නැතුවම කරන දෙයක් බවට පත් කරගෙන ශරීරය හොල්ලනාට වඩා භාවනාවක අවශ්‍යතාවය උනේ හිත හෙල්ලෙන එක නතර කරන්නේ. එනිසා හිත හෙල්ලෙන එක කෙසේ වෙතත් ඇඟ හොල්ලන් නැතුව ඉන්න එක භාවනාව කියන තැනට අපි එමින් තියෙන. එනිසා බුද්ධ දේශනාව කොහෙදිවත් වැරදි නෑ. බුද්ධ දේශනාවේ තියෙන ධර්ම කාරණා වැරදි නෑ. ඒ කාරණා අපි අනුගමනය කරන ක්‍රමවේදය සහ අපිට ඕනෑ දේවල් ටික විතරක් උලුප්පා ගැනීමත් නූමනායි කියලා අපි හිතන දේවල් ටික බැහැර කිරීමත් වැනි කාරණා නිසා වෙච්ච හානියක් තමයි අපේ උත්සාහය, අපේ අදිෂ්ඨාන, අපේ නව නිර්මාණ මේ හැම දෙයක්ම අපිට නැති වෙලා ගියේ. අතීත මිනිස්සු කරපු නිර්මාණ කොච්චරක්ද බලන්න. කොහෙද සඳකඩ පහනක් නැත්තේ? කොහෙද බුදු පිළිම වහන්සේ නමක් නැත්තේ? වෙන දෙයක් තියා මේ ලස්සන අලුත් යුවතිපතීන් පවා ලස්සනට තාත්විකව නිර්මාණය කරපු ජාතියක් අත් වැව් අමුණු මහා ලොකු අහස පොළොව ජයගත්ත පිරිසක් අපි. ඒ ඔක්කොම බුදු සරණින් බුද්ධ දේශනාවේ ආභාසයෙන් ඒවා කළා නම් අද අපේ භූමිය අස්වද්දන්නේ නැතිව කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා ඔබ හොයලා බලන්න. මේ රට කුමන පිරිසක් කුමන කණ්ඩායමක් ආවත් පුද්ගලයන් විදිහට අපි ශක්තිමත් නොවුනොත් අපි වෑයමින් උත්සාහයෙන් කටයුතු කරන පිරිසක් නොවුනොත් ඔබටවත් මටවත් මේ දේශය මේ වටපිටාව පතිරූපයක් බවට පත් කරගන්න ලේසි වෙන්නේ නැහැ. එනිසා සදැහැති පින්වත්නි අපි බණ දහම් අහන ගමන් අපි ගුණ දහම් වඩන ගමන් අපි මනුෂ්‍යකම් පුරුදු පුහුණු කරන ගමන් මතකෙට ගත යුතු කාරණාවක් තමයි ඔබටත් මටත් අපේ දහමෙන් දායාද කළ ඇතැම් ගුණාංග අපි ඉවත් කරන්න නරකයි. වාය මේ වේත පුරිසෝ යාවත්තස්ස නිප්පදා. වෑයම සඵල වෙනතුරු වැඩ කටයුතු නතර කරන්න එපා. වෑයම සඵල වෙනතුරු වැඩ කටයුතු නතර කරන්න එපා. ඔබ හොඳට මතක තියාගන්න ඔබේ වෑයම හොඳ දෙයක් වෙනුවෙන් නම් ඔබේ වෑයම ඔබ කැමති ඔබ දක්ෂ පැත්තට නම් ඔබේ වෑයම ඔබ ප්‍රියකරන ඔබේ හැකියා තියෙන පැත්තට නම් ඔබ සාර්ථක කෙනෙක් වෙනවාමයි. ඔබ ගස් නැගලා ජීවත් වෙන කෙනෙක් වුණත් කමක් නැහැ. ඔබේ වෑයම සාර්ථක වෑයමක් නම් ඔබ කැමති පැත්ත ඒක නම් ඔබේ දක්ෂතාවයේ තියෙන්නේ එඹඳු ගහකොළත් එක්ක හැසිරීමෙන් ආදායම් ලබන්න නම් ඔබ එයට යොමු වෙන්න ඔබ බය වෙන්න එපා. ඔබ දක්ෂ නම් මේ වැඩේට, ඔබ කැමති නම් මේ වැඩේට, ඔබ ඒ කරන්නේ පාපයක් නෙමෙයි. ඔබ කරන්නේ මේ සමාජයට අවශ්‍යම දෙයක්. ඔබේ වෑයමත්, ඔබේ දක්ෂතාවයත්, ඔබේ කැමැත්තත් පිහිටලා තියෙන්නේ මේ දුර්වර්ණ වෙච්ච, ජරා වෙච්ච පරිසරය පිරිසිදු කරන්න නම් ඔබ ඒ සේවකයෙක් වුණාට පවක් නැහැ. ඔබ කොච්චර හොඳ වැඩක්ද කරන්නේ, කොච්චර පින්වන්ත හොඳ වැඩක්ද කරන්නේ, ඔබ හැබැයි දක්ෂව ඒ වැඩේ කරන්න ඕන, අවංකව ඒ වැඩේ කරන්න ඕන, අනලස්ව ඒ වැඩේ කරන්න ඕන, කැමැත්තෙන් ඒ වැඩේ කරන්න ඕන. ඔබට වරදින්නේ නැහැ. ඔබ හාමුදුරුව නමක් වෙලා පුංචි දරුවෙක් අසනම් කැමැතිනම් සසුන්ගත වෙලා ඒ කාර්ය හරියට කරන්න ඔබ ඒකට කැමැතිනම්, ඔබ ඒකට දක්ෂනම්, ඔබ ඒකට සුදුසුනම්, ඔබටම දැනෙනවා නම් ඔබ එයට යොමු වුණොත් මේ රටම ආදරය කරන, රටටම වැදගත් පුරවැසියෙක් වෙලා පින්වන්තෙක් වෙලා ඒ කටයුත්තේ යෙදීම වරදක් නෙමෙයි. ඔබ කැමති දේත් ඔබට හැකි දේත් ඔබ වටහා ගන්න. හැබැයි එය හැකි දේ, ලේසි දේ, කැමති දේ කියලා හැමෝටම විපතක් ගෙන දෙයකට නම් යොමු වෙන්න එපා. අද හුඟක් ඉක්මනින් මිල මුදල් හොයන්න, ඉක්මනින් ලොකු ගෙයක් හදන්න,
ඉක්මනින් වාහනයක් ගන්න ඉක්මනින් ලොකු කෙනෙක් බව අඟවන්න ගිහින් ලොකු අයාලේ යන පිරිසක් ඔබට මට දැනෙනවා. මුළු රටටම විනාශයක් වුණත් කමක් නැහැ. මුළු ගමටම විනාශයක් වුණත් කමක් නැහැ. නූපන් පරම්පරාවට පවා විනාශයක් වුණාට කමක් නැහැ. දරුවෝ නැති වෙන තරම් විනාශයක් වුණත් කමක් නැහැ. මේ අහස පොළව නිල් කඳු කරය මේ පරිසරයම විනාශ වෙන දෙයක් වුණත් කමක් නැහැ. අපිට ළඟ වාසිනම් කරමු කියන තැනට ආවොත් ඒවා එච්චර හොඳ දේවල් නෙමේ යා දෙන්නේ නැහැ. එනිසා අපි හොඳ දේ අදිෂ්ඨානයෙන් කරන්න පුරුදු වෙමු පින්වත්. හොඳ දේ කැමති දේ ලස්සනට විධිමත්ව කරන්න බලමු. අපි බලන්නකො. උයන දේ අතීතයේ අම්මා අපිට දුන්න දේ ඒ විදිහටම කරනවා මිස අඟලක්වත් ඒක වෙනස් කරන්න ආස නැහැනේ. අපි කොහොමද මේ ගමනේ නිර්මාණශීලීකම කොච්චර අවශ්‍යද? බුද්ධ දේශනාවේ එක හාමුදුරුව නමක් බුදුහාමුදුරු ඉස්සරහට ඇවිල්ලා කියනවනේ භාග්‍යතුන් වහන්සේ මට මේ වනාන්තරයේ දැක්කහම අදහස් පහළ වෙනවයි කියලා ගීතවත් අදහස් වෙනවයි කියලා. බුදුහාමුදුරු ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහනේ. ඒ ගීතවත් අදහසට එන්න ඉඩ හැරියා. මොකද උන්වහන්සේගේ උප්පත්ති ස්වરૂපය කැමැත්ත ලැබියාව කවියට. කවියට අවස්ථාව දුන්නා. අපි හැම දෙයකම එපා 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 කියන ඍණාත්මක ආකල්පයම ගත්තොත් වෛරපරවසව අපිට ගමනක් යන්න බැරි වේවි. එනිසා ඔබ අප බෞද්ධයෝ විදිහට ධර්මානුකූල ගමනකට ආදරය කරන පිරිසක් විදිහට මතක තියාගන්න පින්වත්නි, සමාජයේ වෙලාගත් මේ පුහු අදහසෙන් මිදෙන්න ඕන. අලුත් වෙන්න, ලස්සන වෙන්න, පිළිවෙලක් වෙන්න, උදේට හොඳට ඇඟ සෝදාගන්න, හොඳ ඇඳුමක් ඇඟලා ගන්න, පිරිසිදුව ඉන්න, හත හමාර 8-9 වෙනකන් නිින්දට යන්න එපා. පුරුළු පැටව්, අනිත් පරිසරයේ ඉන්න හැමෝම උදේම අවදි වෙලා හොඳ හුස්මක් අරන් හොඳ පරිසරයක ඉඳලා හොඳට යාලා මේ පරිසරේ නැමැති අම්මගේ දේවල් ඔක්කොම අරන් නිරෝගී කෙනෙක් වෙද්දි අපි අලුත් ඉර බලන්නේ නැතුව, අලුත් වාතය ටිකක් හුස්ම ගන්නෙ නැතුව, අලුතෙන් එන උදෑසන සීතල අත්විඳින්නේ නැතුව අපිට පරිසරයේ අම්මා නිරෝගීකමට දුන්න දායාද ඔක්කොම අත්හැරලා කුසීත වෙලා ඒ මගම අත්හැරලා අපි රෝගියෝ වෙනවා. පරිසරයේ අම්මා අපිට කන්න දීලා තියෙන ගොඩක් දේවල් තියෙද්දි ඒ වත්හැරලා වෙන දේවල් කාලා බීලා අපි රෝගියෝ වෙනවා. පරිසරයේ අම්මා රිලව වඳුර වගේ සත්තුන් නිරෝගීකමට අදාළ දේවල් දුන්නා නම්, කුකුලා පරවිය වගේ සතාට නිරෝගී දේවල් දුන්නා නම්, මාළුවා බැටළුවා එළුවා මේ හැම සතාටම නිරෝගීකමට අදාළ දේවල් දුන්නා නම් අපිට විතරක් වෙනසක් කරලා අපිට නිරෝගීකමට අදාළ දේවල් දෙන්නේ නැතුව තියන්නේ නැහැ. පොළොන්නරුවේ වුණත්, අනුරාධපුරයේ වුණත්, නුවර නුවරඑළියේ වුණත් අපි ඔක්කොටම ඕන දේවල් ඒ පරිසරයේ දෙනවා. ඔබ ටිකක් උදේ මෙළියට බැහැලා ඔබේ පරිසරයත් එක්ක ඉන්න, ඔබේ වටපිටාව තේරුම් ගන්න. අනිවාර්යෙන් ඔබ ඔබේ අදහන ආගමත් එක්ක විනාඩි 5ක් 10ක් ගත කරන්න. ඔබට නම්‍යශීලී වෙන්න, ඔබ අනිත් අයට ආදරය කරන්න, සතාට සීපාවට ගහට කොළට සංවේදී වෙන්න, ඔබට කොච්චර සුන්දර ජීවිතයක් ලැබෙනවද කියලා ඔබ අත්විඳලා බලන්න. ඔබේ කිසිත් නොකර උදේ ඉඳලා රෑ වෙනකන් අනිත් අයගේ දේවල් හොයන්න බලන්න, සමාජයට වෛර කරන්න, ඊර්ෂ්‍යා කරන්න, පීඩා කරන්න හිතලා බලන්න, හන්දියක් හන්දියක් ගානේ ඔබ ඒ කටයුතු වල යෙදෙන්න. අනේ ඔබට අන්තිමේට අනිත් ඈයෝ ඔබ පහු කරගෙන යනකොට ඔබටම දැනේවි මම කොහෙද, මම එක තැන, ඒ ඇත්තෝ මාව පහු කරගෙන ගියානේ කියලා කම්පනයක් වේදනාවක් විතරක් මැරෙද්දී ඔබට ඉතුරු වේ. එනිසා වායමේ වේත පුරිසෝ යාවත් අස්ස නිප්පදා, වෑයම ඉටු වෙනතුරු උත්සාහය අස්තරින්න එපා. අනගාරික ධර්මපාලතුමා මේ රටට හුඟ දේවල් කළා. අද අලුත් ජනනායකයෙකුටවත් කරන්න බැරි දේවල් කළා. ඉන්දියාවට ගිහිලා කොච්චර දේවල් කළාද? ලංකාවේ පංචශීල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කොච්චර දේවල් කළාද? විවාහය දරුවන් පවා අත්හැරලා කොච්චර සමාජශීලී වැඩසටහනක් කළාද? කොච්චර කටහඬ ලේ උගුරට රහ දැනෙනකන් කොච්චර කතා කළාද?
ඒ තවසානට තිබුණේ නින්දා අප්‍රසංසා වේදනාකාරී මතකයක් විදිහට අනිත් අය දායාද කරපු දේවල්. නමුත් එතුමා සිංහ ප්‍රකාශයක් කළා, සිංහනාදයක් වගේ දෙයක් කළා. ඔබ ඒ සියලු දේවල් නොවැටි ඉන්න, නොගැටි ඉන්න ඔබේ කාර්යය ඔබ ඉටු කරන්න. හාමුදුරුවෝ නමක් විදිහට චෝදනා යෝජනා කොපමණාවත් ඒ කාර්යභාරය නොකළොත් අපි අපේ මේ මහානකමට ණයගැති. අපි මේ දන් වළඳන එකට ණයගැති. අපි දායකයා දෑත් එකතු කරලා වඳින පුදන එකට ණයගැති. අපි අපේ ආදි මුතුන් මිත්තෝ, අපේ සංග පරපුරවල අපේ හිමිවරු දායාද කරපු මේ මනරම් නම්‍යශීලී රත්තරන් වටින නිර්මල පිරිසිදු අහිංසක දහම් මාවතට ණයගැති. එහෙනම් තරුණ හාමුදුරුවනේ, පුංචි හාමුදුරුවනේ, නායක හාමුදුරුවනේ, අපි අපේ කාර්යභාරය කළ යුතු වාසේම එය අපි බාරගත යුතු. තරුණ ළමයි පුතේ දුවේ ඔබේ හයිය හත්තිය තියෙන වෙලාවට ඔබ මේ පොළොවෙන් කන්නේ, ඔබ මේ පොළොවේ ඉන්නේ, ඔබ මේ මාතෘභූමියේ ඒ කටයුතු වලට එකතු වෙන්නේ නැත්නම් ඔබ දුර්වලයි. ඒ වගේම වැඩිහිටියෝ එකතැන් වෙලා දුර්වල වෙලා සුරාවට සූදුවට නරක දෑට ඇබ්බැහි වෙලා උපන් පරිසරයටත් හානි කරමින් නම් ඔබ යන්නේ. ඔබ ඔබටම ණය ගැති කියන එක ඔබට මතක් වෙයි දවස. අද මැරුණත් කමක් නැහැ, හෙට මැරුණත් කමක් නැහැ. මරණයට පෙර කළ යුතු දේවල් කරන්න. අජ්ජේව කිච්චං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ. අපේ මරණය කවද්ද කියලා කවුද දන්නේ? කළ යුතු වෙලාවටම වැඩ ටික කරන්න. අද ගැන හිතන්න, අද හොඳ කෙනෙක් වෙන්න, හෙට කොහොමත් සුබයි. එනිසා මේ ලස්සන අපේ ධර්ම පාඨය කිසි දවසක අමතක කරන්න එපා. උත්සාහය සඵල වන තුරු වෑයමත් හරින්න එපා. ඔබට හිතෙනවද දන්නේ නැහැ, අනේ මටෝවා කරන්න බෑනේ, මටෝවා සුදුසු නෑනේ, අපේ හාමුදුරු අනුශාසනා කළාට දැම්මට බෑනේ. ඔබ හොයලා බලන්න අන්ධ මිනිස්සු ලෝකේ කොච්චර ජයාරන් තියෙනවද? උපතින් කොර මිනිස්සු කොච්චර ලෝකේ ජයාරන් තියෙනවද? උපතින් බිහිරි මිනිස්සු කොච්චර ලෝකේ ජයාරන් තියෙනවද? සිතුවිල්ල මාරු කරන්න, වෑයම පටන් ගන්න, නරක නපුරු දෙයට නෙමේ හොඳ දේ කරන්න ඔබට සඵල වෙනවමයි ඔබේ ජීවිතය. බුදුහාමුදුරු කියන්නේ පුදුමාකාර වීරියකින් ඒ ගමන ආවේ. සමහර වෙලාවට බෝධිසත්වරුන්ගේ ගමනට අම්මා තාත්තත් විරසක වුණා, විරුද්ධ වුණා. ඔබ ජාතක පොත දන්නවනේ, ඔබ බුද්ධ චරිතය දන්නවනේ පින්නතුනි. සමහර අවස්ථා තිබුණා මහාන වෙන්න දුන්නෙම නැහැ. සමහර අවස්ථා තිබුණා තපසට යන්න දුන්නෙම නැහැ. ඒ සියලු දේවල් බිඳගෙන තමයි බෝසත්වරු ගමන ගියේ. සිංහල බෞද්ධයෝ මැරෙන බව වටහාගෙන යථාර්ථයට මූණ දුන්න ජාතියක්. මැරෙන බව තේරුම් අරන් අලුත් අයට වැව්වමුණු හදපු ජාතියක්. මම ඔබට ඒකයි මතක් කළේ. අපේ බුදුහාමුදුරු අවුරුදු 80 වෙනකන් දේශනාව නතර කළේ නැහැ. අපේ වයසක අවුරුදු 80 තාත්තලා අඹපැල හිටෙව්වා මේ රටේ. අවුරුදු 80 තාත්තලා දන්නවා අඹපැලේ හැදෙනකොට කොහොමත් එයා නැහැ කියලා. හැබැයි හැදුවා අනිත් අය ගැන හිතලා සත්පුරුෂකමට. අලුත් බිම් කෙටුව අවුරුදු 70 තාත්තලා අම්මලා Tamanta සද්ද ගන්න නෙමේ. ඊළඟ පරම්පරාවට හරියන් ඇස් පේන්නේ නැති මිනිස්සු පන්දන් අරන් ගියා Tamanට පේන හින්දා නෙමේ, අනිත් අයට පේන්න ඕන නිසා. එනිසා හේව් ජාතියක්, හේව් පිරිසක් අපි. එනිසා සිංහල බෞද්ධයා වෑයම ඉටු වෙන තුරු උත්සාහය අත්හරින්න එපා. ඒ ගමන හැබැයි වෑයම හොඳ එක්කට යොදා ගන්න. කවදාකවත් ඔබට වරදින්නේ නැහැ. මේ උදෑසන කරුණාවෙන් අවදි වෙන්න, මෛත්‍රියෙන් අවදි වෙන්න, වෛරය නැති කරගෙන අවදි වෙන්න. ඔබට ඔබ ආදරය කරන්න, ස්වාමියා සැමියා බිරිඳට ආදරය කරන්න, බිරිඳ සැමියාට ආදරය කරන්න, අම්මා තාත්තා දරුවන්ට ආදරය කරන්න, දරුවෝ අම්මා තාත්තට ආදරය කරන්න, හාමුදුරුවෝ අපේ දායකයන්ට ආදරය කරන්න, දායකයත්ව අපේ හාමුදුරුන්ට ආදරය කරන්න. අපි ඔක්කොම ලෙන්ගතු වෙලා හොඳ ලස්සන විධිමත් හදිම මනුෂ්‍යකම් ගුණදහම් පිරුණ
රටක් හදාගමු ගමක් හදාගමු ගෙයක් හදාගමු ගේ හදාගන්න ගම හැදෙයි ගම හදාගන්න රට හැදෙයි රට හදාගන්න ලොවම හැදෙයි එනිසා බුද්ධ දේශනාව වැරදිත් නැහැ බුද්ධ දේශනාව දුර්වලත් නැහැ බුද්ධ දේශනාව සරලත් නැහැ බුද්ධ දේශනාව හැම අංශයෙන්ම නිවැරදි ඒ ධර්මය ඔබ අප භාවිතයට ගත්ත ආකාරයයි ගැටලු අනිත්‍යයට නිදා සිටියත් මූණ දෙනවා අවදියෙන් සිටියත් මූණ දෙනවා අනිත්‍යයට වැඩ කළත් මූණ දෙනවා වැඩ නොකළත් මූණ දෙනවා අනිත්‍යයට මෛත්‍රී කළත් මූණ දෙනවා අනිත්‍යයට වෛර කළත් මූණ දෙනවා එනිසා මැරෙන එක ගැන ගොඩාක් බය වෙන්නත් අවශ්‍ය නැහැ මරණය උපදිච්ච හැමෝටම සාධාරණ ධර්මතාවයක් මැරෙන තුරු නිවැරදි වීමයි වැදගත් මැරෙන තුරු හොඳින් කටයුතු කිරීමයි වැදගත් මැරෙන තුරු ධර්මානුකූල ජීවිතයක් යෑමයි වැදගත් මැරෙන තුරු උත්සාහයෙන් වෑයමෙන් කටයුතු කිරීමයි වැදගත් එහෙමනම් ඔබ කල්පනාවට ගන්න වෑයම් කරන්න උත්සාහ කරන්න නරකට නෙමේ හොඳට ඔබ ඇඟිල්ලක් අනිත් අයට දික් කරන හැම මොහොතකම ඔබේ ශේෂ්ත්‍රයේ ඔබ දුර්වලයක් වෙන අතර වෙන කෙනෙකු ඒ ඇඟිල්ල දික් කරන බව හරියට දුටුවොත් ඔහුගේ ශේෂ්ත්‍රයේ දියුණුවට යනවා එනිසා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා ඔබට දෝෂ වැඩි නම් ඔබට අනිත් අයගේ ගැරහීම් වැඩි නම් ඔබට අනිත් අයගේ නිന്ദා වැඩි නම් ඔබට අනිත් අයගේ බාධා කිරීම වැඩි නම් ඔබව වනසන්නට එලවන්නට දුරු කරන්නට මරා දමන්නට පවා අනිත් අය වැඩිපුර එනවා නම් ඔබ එකක් ඉගෙන ගන්න ඔබ සමාජයේ කැපී පෙනෙන කෙනෙක් ඒ කැපී පෙනෙන කම හොඳ දෙයකින් නම් ඒක නතර කරන්න එපා ඉස්සරහට මේක කරන්න පුතේ දුවේ මල් කැකුළු වගේ උදේම අවදි වෙන්න ඔබේ ලස්සන ජීවිතේ වටින එකක් කරගන්න. කළුගල් තිබ්බට වැඩක් නෑ පුතේ මැණික්වලටයි වටිනකම. ලෝහ තිබුණට වැඩක් නෑ පුතේ එච්චර රත්තරන්වලටයි වටිනකම. ගස් තිබුණට වැඩක් නෑ පුතේ ලොකුම ගස්වලටයි වටිනකම. කඳුරු තිබුණට වැඩක් නෑ පුතේ ලොකු ගංගා ඇල දොළමයි මිනිස්සුන්ට මතක හිටින්. කඳුරක් වෙන්න එපා ගඟක්ම වෙන්න බලන්න. කළු ගලක් වෙන්න එපා මැණිකක්ම වෙන්න බලන්න. නිකාම නිකං ලෝහ කෑල්ලක් වෙනවට වඩා රත්තරන් කැබැල්ලක් වෙන්න බලන්න. පුතාලා දුවලා සිංහල වුණත් ඉස්ලාම් මුලත් මැලේ බර්ග හින්දු කතෝලික ඕන ආගමක් ජාතියක් ඇදහුවත් රත්තරන් වටින සත්පුරුෂ මනුෂ්‍ය දරුවෙක් වෙන්න ලස්සන රටක් අපි හදාගමු අපිට. එහෙමනම් අවසාන වශයෙන් වෑයම පිළිබඳව අනුශාසනා කළ මේ අනුශාසනාව අපේ හිරු මාධ්‍ය ජාලයේ රේනෝ සිල්වා මැතිතුමාගේ සංකල්පයක් මත අපි හුඟක් වෙහෙස වෙලා මහන්සිලා මේ වැඩසටහන් ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න. නිසා එතුමන්ල ඇතුළු හැම දෙනාටම පින් සිදු වේවා. ඔබට හැම දෙනාටම ජාති ආගම් කුල ભેදයක් නැතුව සැමතම රත්නත්‍රේ අනන්ත පරිමාණ ආශිර්වාදයේම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දෙනාටම උතුම් වූ තුනුරුවනගේම සරණයි.